දැන් සති තුනක් ගත වුණානේ සිද්ධිය සිදුවෙලා. මෙතනින් විශේෂම චෝදනාව මද්රසා පාසල් කියන කතාවක් ආවා. ඔය මත සංවිධානය ගැන. ඒ සංවිධානයව චර්යා විශ්වවිද්‍යාලය ගැන කතාව විශේෂයක් ආවා. අදුම තරමේ මේ තුල తాවකාලිකව හරි තහනම් කිරීමක් කළ බැරි දෙයක් එක පරිශ්‍රණයක් කරලා මොනව හරි කරන් මිනිසුන්ගේ විශ්වාසයක් ඇති වෙනුන කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔය නෑ පියවරෙන් පියවර සියල්ල ඉටු වෙමින් යනවා. අපි ප්‍රකාශ කරමු. දැන් මේ ගැසට් එක ප්‍රමාදයි කියලා කිව්වා. මේ ගැසට් එක දැන් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. සංවිධාන තුනක් තහනම් කරමින් නැෂනල් තව්හීද් ජමාත් සංවිධානය, NTJ සංවිධානය, ඒ වගේම ජමාත් මිල්ලාත් ඉබ්‍රාහිම් සංවිධානය, JM සංවිධානය. මේ ඔබතුමා දිගට ප්‍රශ්න කරන්නේ ඒ සහ මිල්ලාත් අස්ලානි සංවිධානය. මේ අකුරු වැරදි නම් මගේ උච්චාරණය වැරදි නම් සමාවිය යුතුයි. නමුත් මෙතෙක් කල් අපි ප්‍රශ්න කරන්නේ කොහොමද ගැසට් එක මොන ගැසට් එක ආවා. ඉතින් ඒ නිසා රජයක් හැටියට ඉතාම වගකීමෙන් අවධානයෙන් මේ කාරණාවට මුහුණ දෙන්න විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යවරයා රාජ්‍ය නායකය හැටියට ජනාධිපතිතුමා කටයුතු කරනවා. ඒක අපි ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයි. හැබැයි ජනමාධ්‍යවේදී සහෝදරින් හැටියට අපිට රටට මේ වෙලාවේ අපිට කියන්න බෑ. රටට ඉතා විශාල සහයෝගයක් වගකීමක් ඔබතුමාලගේ ඉෂ්ට විය යුතුයි. මේ ජනතාවගේ මතය නිසි ලෙස ඔවුන්ගේ ඉවසීම, ඔවුන්ට පැවරිලා තියෙන වගකීම, සැබෑ තොරතුරු මොකක්ද, අපි ග්‍රහණය කරගත්ත තොරතුරු මොකක්ද, මේක ගෙනියම ටිකක් අමාරු කාරණාවක්. හැබැයි අමාරු කාරණාවට කාරණාවේ වගකීම් පැවරෙන්නේ ජනමාධ්‍යවේදී සහෝදරින්. ඔය මූණු ආවරණ පිළිබඳ ඒ වගන්තිය දාලා ඒක යටින් වෙනව ගන්න සතහන් කරන යම් කිසි ස්ථානයක හෝ ආයතනයක් විසින් ලිඛිතව මෙම තහනම් කිරීම එසේ නොවන්නේ යයි සඳහන් වෙන්නේ නම් මේ අදාළ නොවේ. ඒක මොකද එහෙම යටින් දාලා තියෙන්නේ? ඒක නම් ඉතින් බරපතල නීතිමය ප්‍රශ්නයක්. හැබැයි නීතිය හැම විටම සාධාරණ විය යුතුයි කියලත් කියමනක් තියෙනවානේ. ඒ නිසා අපි නීතියක් සම්මත කරද්දී රටක පළවෙනිම දේ, අපේ රටේ වාගේ මේ මිතුමට වැඩි හොඳ නීතිඥෙක්, පළවෙනි දේ තමයි චූදිතයෙකුට දඬුවම් කිරීම වාගේම චෝදනාවට ලක්වෙන්නෙක් නිවැරදිකරුවෙක් නම් ඔහුට යම් අවස්ථාවක් ලබා දීම. මං හිතන්නේ ඒ නිසා හැම වෙලාවෙම නීතියේ අපි කියනක හිලක් කියලා, හිලක් නෙවෙයි ඒක තමයි නීතිය සාධාරණ කිරීම. මම දන්නා පරිදි